මමද ඔයගලන්ට කියන්න යන්නේ TRZ 400 එකේ තියෙන මේ K9 එක සාමාන්‍යයෙන් යුරෝප් එකේ පොඩ්ඩක් මිටරේ වෙනස් මේක K9 එකක් යුරෝප් එකේ මෙන්න මෙතන එනවා මූඩ් එක චේන්ජ් කරන්න බටන් එකක් ඒ කියන්නේ මයිල්ස් පාවර් එක KMPH වලට කන්වර්ට් කරන්න KMPH ඕන නම් මයිල්ස් පාවර් ඕන නම් ඒක කන්වර්ට් කරගන්න ඒ විදිහට කන්වර්ට් කරගන්න මෙතන බටන් එකක් එනවා මේකේක ඇවිල්ලා නැහැ මේක ජපනිස් වර්ෂන් එක නිසා මම ඔයගලන්ට පෙන්නනම් මේකේ දැන් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා ට්‍රිප් මීටර් එක ඔඩෝමීටර් එක ඊට අමතරව ස්පීඩෝමීටර් එක ඊළඟට මෙතන ක්ලොක් එක ඒ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා ඊට අමතරව හෙඩ් එක ඩිම් එක ඊට පස්සේ නියුට්‍රල් ගේජ් එක ඔයිල් ඉන්ඩිකේට් ස්විච් ලයිට් එක ඊට පස්සේ සිග්නල් ස්විච් එක ඔය ඔක්කොම තියෙනවා ගොඩක් කට්ටිය දැන් සාමාන්‍යයෙන් බයික් එක පැද්දට බයික් එකේ මේ වගේ තියෙන මීට් එකෙන් කරන්න පුළුවන් ෆන්ක්ෂන්ස් ටික ගැන අයිඩියා එකක් නැහැ මම ඒක නිසා තමයි තීරණය කරේ ඔයගලන්ට මේ තියෙන බටන්ස් ගොඩාක් තියෙනවා මේ බටන්ස් වලින් කොහොමද මොනවාද ඔයගලන්ට කරන්න පුළුවන් මොන මොන වගේ ෆන්ක්ෂන්ස් වලටද යන්න පුළුවන් කොහොමද ඒවා රීසෙට් කරගන්නේ ඒ කියන ෆුල් වීඩියෝ එකක් දාන්නම් මේන්ලි ගත්තාම මෙතන තියෙනවා ට්‍රිප් බටන් එක ටයිම් බටන් එක මේ ට්‍රිප් බටන් එකෙන් ඔයාට ට්‍රිප් A ට්‍රිප් B වලට shift කරගන්න පුළුවන් ඊට අමතරව කොච්චරක් මයිලේජ් එක තියෙනවද මේකේ ටෝටල් එක ඒක තුන්වෙනි ස්ටෙප් එක විදියට ටයිම් එකත් ටයිමර් එක ඊට අමතරව ක්ලොක් එක ඔකට ඔයාට නැවිගේට් කරගන්න තියෙන්නේ මේ බටන් එක ප්‍රෙස් කරලා මුලින්ම යමු ට්‍රිප් B කියන එකට ට්‍රිප් B එකේ ඔයාට මේක මයිලේජ් එක 0 කරන්න අවශ්‍ය නම් ඔයාට තියෙන්නේ මෙන්න මේ ට්‍රිප් බටන් එක ප්‍රෙස් කරන්න එතකොට මේක මයිලේජ් එක 0 වෙනවා ඊට අමතරව ඔයාට මේකේ ටිකක් කිලෝමීටර්ස් ගණක් වැඩි කරගෙන ඔයාට කවුන්ට් එක පටන් ගන්න ඕන නම් මෙතන තියෙන බටන් එකෙන් වැලියු සෙට් කරගන්න පුළුවන් ඊට අමතරව ආයි වැලියුස් අඩු කරගන්න පුළුවන් ඔයාට මයිනස් වැලියු එකට යන්න ඕන නම් එහෙම එතකොට ඔයා කියන්නේ කිලෝමීටර් ගණක් වඩ මග ඇරුණා නම් හරි කිලෝමීටර් ගණක් ඇඩ් වෙන්න ඕන නම් හරි ඔයාට මේකෙන් ඇඩ් කරගන්න පුළුවන් ආයි එක 0 කරගන්න ට්‍රිප් බටන් එක ප්‍රෙස් කරාම හරි ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ දැන් මේකේ වෙන වෙනම කවුන්ට් ඩවුන් කරගන්න පුළුවන් මේ විදියට ඊට අමතරව ඔයාට ට්‍රිප් එකකට shift වෙන්න ඕන නම් මේ විදියට ට්‍රිප් එකකට shift වෙලා වෙන වෙනම ට්‍රිප්ස් දෙකේ වෙන වෙනම කවුන්ට් ඩවුන් කරගන්න පුළුවන් ඇලියු සෙට් කරගන්න පුළුවන් ඒ වගේ ගොඩක් වෙනස්කම් කරගන්න පුළුවන් ට්‍රිප් එකෙත් අර විදිහම තමයි ඔයාලට වැලියුස් අඩු කරගන්න වැලියුස් වැඩි කරගන්න මේ විදියට පුළුවන් ඊට අමතරව ඔයාලට මේක 0 කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට ට්‍රිප් කියන බටන් එක ප්‍රෙස් කරාම හරි ඊට පස්සේ ආපහු ඔයාගේ මයිලේජ් එන එකට එන්නේ ඊට අමතරව මේකේ තව ගොඩක් කට්ටිය දන්නේ නැති එකක් තියෙනවා කරෙක්ෂන් කෝෆිෂන් කියලා. ඒක සාමාන්‍යයෙන් ඕන ඉන්ස්ට්‍රුමන්ට් එකකට එනවා අපි යූස් කරන ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට. ඒක කරෙක්ට් කරගන්න ඕගොල්ලෝ දැකලා ඇති গিitar එකක් වුණා ටියුන් කරගන්න. ආන් ඒ වගේ දැන් ඔයා හිතන්නකෝ මේ බයික් එක පදිනකොට ඕගොල්ලෝ ඉස්සරහා රෝදේ ටයර් සයිස් එක වැඩි කරොත් හරි නැත්නම් ඔයා වීලි එක ෆ්‍රන්ට් වීල් ෆ්‍රන්ට් ස්ටන්ට් කරන කෙනෙක් නම් ඉස්සරහා රෝදේ ගොඩක් වෙලා උඩ තියාගෙන යන වෙලාවක වගේ නම් ඔය කරෙක්ෂන් කෝෆිෂන් එක යූස් කරන්න පුළුවන්. ඇත්තටම මේක ලොකු අවශ්‍යතාවයක් නැහැ. මම ඔයගොල්ලන්ට ඒක ඒ වුණාට යූස් කරන විදිය පෙන්නන්නම් මේකෙදි මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරගෙන හිටියාම තප්පර දෙකක් ඔන්න ඔය කරෙක්ෂන් කෝෆිෂන් කියන මූඩ් එකට යනවා ඒක තියෙන්නේ 100 to 70 to මේක වුණා වට අඩු කරගන්න පුළුවන් 70ට එහෙම නැත්නම් 130ට වැඩි කරගන්න පුළුවන් මේකේ ෆන්ක්ෂන් එක ගැන ලොකුවට හිතන්න ඕනේ නැහැ මම මේක ඔයගොල්ලන්ට පෙන්වුවේ අපෝවාට මේක ප්‍රෙස් කරගෙන හිටියාම ආපහු ඔයාට පරණ මූඩ් එකට යන්න පුළුවන්. ඒ කරෙක්ෂන් කෝෆිෂන් කියන එක අවශ්‍ය වෙන්නේ ඔයාට ටිකක් ඉන්න ඇඩ්වාන්ස් ඔයා මේක යූස් කරනවා නම් මේකේ මේ කරෙක්ෂන් කෝෆිෂන් එක කියන්නේ හරියට ඔයාලට මතක ඇති දැන් ට්‍රිප් B එකේ කරෙක්ෂන් කෝෆිෂන් එකට මම මේ ගිහිල්ලා ඉන්නේ. අපි ඒ කාලේ සාමාන්‍යයෙන් සයන්ස් වගේ කරපු කෙනෙක් නම් අර මොකක් හරි වර්නියර් කැලිපර් එකේ ඊට අමතර අර මයික්‍රෝමීටර්ස් ගුරුප් වාමානි ඔය වගේ කියලා තියෙන ටූල්ස් වල අර තියෙන මූලාංක දෝෂය කියලා ආන් ඒ වගේ එකක් තමයි මේ කරෙක්ෂන් කෝෆිෂන්ට් එක කියන්නේ ඒක ඇඩ්ජස්ට් කරගන්න තමයි ඔය විදියට අපිට ඔප්ෂන්ස් යූස් කරන්න වෙන්නේ තමයි ඕක තමයි ඕගලන්ට ට්‍රිප් මීටර් එක ගැන තියෙන්නේ ඊළඟට මම ක්ලොක් එක ගැන ඕගලන්ට විස්තර කරන්න මේක ගැන කතා කරනකොට මේකේ ඔයාලට ට්‍රිප් කියන එක නැතුව ටයිම් කියන බටන් එක ප්‍රෙස් කරාම මුලින්ම යනවා ටයිම් එකට මේක තමයි ටයිමර් එක කවුන්ට් ඩවුන් වෙනවා ඊළඟට ක්ලොක් එක ඊළඟට ටයිම් එක ඒ කියන්නේ මේක කවුන්ට් අප් වෙන්නේ
මේකට ඔයාලට වැලියු සෙට් කරගන්න පුළුවන් වැලියුස් අඩු කරගන්න පුළුවන් ඊට අමතරව ටයිමර් එකට වැලියු සෙට් කරගන්න පුළුවන් වැලියුස් අඩු කරන්න පුළුවන් ක්ලොක් එකත් ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය නම් අවශ්‍ය වෙලාව ඔයා කොහේ හරි රටකින් රටකට shift වෙනකොට හරි ඔයාගේ නැත්තම් බැටරි චේන්ජ් කරාම මොකක් හරි වෙලා ටයිම් එක වෙනස් වුණොත් ටයිම් එක හදාගන්න විදියත් මෙතනින් මම පෙන්නන්නම් ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්න ක්ලොක් කියන මූඩ් එකේ කොහොමද ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්නේ කියලා වෙලාව ඇඩ්ජස්ට් කරගන්න විදිය මේ ටයිම් කියන ක්ලොක් කියන මූඩ් එකට ගිහිල්ලා ඉවර වෙලා ටයිම් කියන බටන් එක ලොง ප්‍රෙස් කරන් ඉද්දි මේක අන්ඩර්ලයින් වෙනවා මෙන්න මේ විදිහට අර කලින් ඒවයි ට්‍රිප් මීට එක වුණා වගේම එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේ ට්‍රිප් කියන බටන් එකේ ගිහුවට පස්සේ මෙන්න මේ ටයිම් ට්‍රිප් කියන බටන් එකේ ගිහුවට පස්සේ මේක මෙන්න මේ වගේ බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඔයාලට इतन सेकंड अडजस्ट करना मेतन मिनट्स अडजस्ट करना अवर्स अडजस्ट करना मेतन इतकोड़ा मेतन अवर्स अड़ी कर मेक 24 अवर्स क्लॉक अती मे विद्य प्राइवेसी अतर पेना दर मेहे विलाव सा दहाट वगे अति मन दहाँ वगे तीयागना इट आम तर इट पास आप आट आई क्लॉक मूड दिखाया इट पास आई टाइम की बरने प्रेस करतीहा आई विलाव तेन आना इट पास आई वाट आई अडजस्ट करना पलन दिन में आना इट पास मेना मे टाइमर अरक मेक स्टॉप वेगा अनीत कदम टाइमर मे माइनस वैल्यू पेना मेक अड़पड़ता कौंटे टाइमर इकड़ गीट पास टाइमर के सैकंडस ऐड करें मेम इट पास एक मिनट्स ऐड करेंट आप मे विद मे टाइम ट्रिप की बटन प्रेस करें इकट गि मैं वन मिनट ऐड करड करके इट पास आप मेन मे बटन के बुहा दंग वीलिए आप ऐड कर वन मिनट काउंटाउन इट पास सिंगल प्रेस मेन मेवागे अब पटांगा पुलवा मेक अरवागे मतमाइ टाइम काउंटाउन वाट अनेक मूड डोल गि टाइम मेक इट पास ट्रिप अडजस्ट करवा इटा मत टाइम मेक स्टॉप वाला स्टॉप स्टार्ट करना हेमाई ये ऑप्शन आटे अन्न पुलवा दम स्टॉप स्टार्ट करा टाइम अतने रादी टाइम काउंटाउन वन मिनट इटा मत क्लॉक मेदने स्टॉप एक आप स्टॉप करा रीसेट कर मेक लॉन्ग प्रेस मिता मेक लॉन्ग प्रेस करांगी हाँ सीरो दवागेम अरके टाइमर गिहा मे विद स्टॉप कर इट पास मेक लॉन्ग प्रेस करांगी हाँ मेक मे विद सीरो मे तप सेकंड सीरो मे टाइम ट्रिप की बटन मेक लॉन्ग प्रेस करांग इन्होने उन्न विद तमें मेके फंशन यूज कराने මම ඕගලන්ට දැන් මේ මීට් එකේ ගොඩාක් පෙන්නවා ඔප්ෂන්ස් තියෙන ඒවා ගැන ඊට අමතරව මම පෙන්නනම් මේක කොච්චර යනවාද කියලා ස්පෙෂල් එකක් තමයි මෙතන තියෙන ඔඩෝමීටර් එක ඔඩෝමීටර් එකේ මේකේ මේක සාමාන්‍යයෙන් 99999ට ගියාට පස්සේ නවතිනවා ඊට අමතරව මේ ට්‍රිප් බටන්ස් උත් එහෙමයි මේක අනිත් ජපනිස් මොඩල් එකේ මීට් එකක් නිසා මෙතන පොඩි බ්ලැන්ක් ස්පේස් එකක් එන්නේ නැත්තම් ඔයාලට මෙතන සිලෙක්ට් කියලා බටන් එකක් එනවා මේ බටන් එකෙන් තමයි මම අර කලින් කිව්වා වගේ KMPH කියන එක miles per hour වලට convert කරගන්නේ මේකේ MPH වලට convert කරන්න බෑ මේක KMPH වලින් විතරයි පෙන්වන්නේ එහෙනම් thank you very much ඕගොල්ලෝ වීඩියෝ එකට like කැමති නම් share කරන්න subscribe කරන්න like එකක් දාලා යන්න ඕගොල්ලන්ගේ අදහස් පළහැ comment එකක් දාලා යන්න මම තව set ගැන මට පුළුවන් මම කරන research වලින් මම දැනගන්න details ඕගොල්ලන්ට මේ වගේ upload කරන්න thank you